තානාපති සේවයේ ජනතාවට ගෙනියන්න ජනතාව සමග සුහද බැඳීමක් මේ විදිහට ඇති කරගන්න ඔබට මේක වැඩි පිළිවෙලක් තියෙනවා. ඔව් මෙහිදී මම කිව යුතු විශේෂ දෙයක් තියෙනවා. දැන් තානාපති සේවය කියන්නේ ඉතාමත් විශේෂ සේවයක්. දැන් ඩිප්ලොමැටික් සර්විස් එක. ඒ සේවයේ නොපෙනෙන පැත්තක් තියෙනවා. ඉතාමත් විශාල නොපෙනෙන පැත්තක් තියෙනවා. ඇත්තටම මොකද ඒක අර නිහඬ බිහයින්ඩ් ද සීන්ස් කරන වැඩ ගොඩක් තියෙන සේවයක්. දැන් ඇත්තටම දැන් මෙහි මගේ න්‍යායපත්‍රය ගත්තොත් මගේ ඉහළම වැඩ කොටස තියෙන්නේ දේශපාලන වශයෙන් රටවල් දෙරට අතර තියෙන සම්බන්ධය කොහොමද කියලා ඒ සම්බන්ධය තවත් ඉහළ ස්ථානයකට ගෙන යාම සහ ඒ සම්බන්ධය හොඳින් තියා ගැනීම සහ අනිත් පැත්තෙන් වෙළඳ සම්බන්ධතා. මොකද ඇත්තටම වෙළඳ පොළ වුණත් අපිට ඉතාමත් වැදගත් එකක් නිසා. ඉතින් මේ වැඩ කොටසේ කරන හැමදේම මහජනතාව අතරට නිරන්තරයෙන්ම යන්නේ නැහැ. ඒක මම කිව යුතුයි. දැන් මහජනතාව අතර දැන් බ්‍රිතාන්‍ය ශ්‍රී ලංකික ප්‍රජාව මෙහි සිටින බ්‍රිතාන්‍ය ශ්‍රී ලංකික ප්‍රජාවත් ඇත්තටම ඩයස්පෝරාව දැන් ඔවුන්ට පෙනෙන වෙන වැඩ කොටසකුත් තියෙනවා. ඔවුන් සමග සම්බන්ධ වී කරන වැඩ කොටස. එහිදී ඇත්තටම දැන් මේ මෙහි සිටින බ්‍රිතාන්‍ය ශ්‍රී ලංකික ප්‍රජාවත් ඉතාමත් උගත් ඉතාමත් ප්‍රොෆෙෂනල් විද්වත් වෘත්තික පිරිසක් නිසා ඔවුන්ගෙනුත් වෙන සේවාව ඉතාමත් ඉහළයි කියලා මාට කියන්න පුළුවන්. ඉතින් එහිදී ඇති ඔවුන් ඉතාමත් හොඳට සංවිධානය වෙලා තියෙනවා. විශාල ප්‍රමාණයේ සංවිධාන අසෝසියේෂන් තියෙනවා. ඉතින් ඒව ඇත්තටම සමහරවිට අපිට වෙලාවක් නැහැ, වෙලාව නැති තරමට තියෙනවා. නමුත් ඒ සෑම සංවිධානය සමගම සමීපව සම්බන්ධ වෙන්න මම උත්සාහයක් ගත්තා. නමුත් මං පැමිණීමට පෙරත් නියෝජ්‍ය මහකොමසාරිස් තුමා සුගීශ්වර ගුණරත්න, ඒ කියන්නේ ඔහු වැඩ බලන මහකොමසාරිස් ලෙසරත් හිටියා. ඔහු වුණත් ඒ සම අසෝසියේෂන් සමග සම්බන්ධ වෙලා සිටියා. නමුත් මම දැන් මහකොමසාරිස් කෙනෙක් ආවම තියෙන ඒ හයි ප්‍රොෆයිල් එක පාවිච්චි කරලා ඔවුන් සමග ඉතාමත් සමීප සම්බන්ධය. සමීප කියලා කියන්නේ මියුචුවලි බෙනිෆිෂල්, ඒ කියන්නේ මියුචුවලි බෙනිෆිෂල්, ඒ කියන්නේ අපි දෙපාර්ශ්වයට අන්‍යෝන්‍ය විදිහට සහයෝගීතාවයකට එන තැනකට ගේන්න උත්සාහ කරනවා. මම මෙහෙම දෙයක් කිව්වොත් අපි දන්නවා මේක වැදගත් ප්‍රශ්නයක් වෙයි. ගොඩක් වෙලාවට ස්ටුඩන්ට්ස්ලා ශිෂ්‍යයන් එනවා එංගලන්තයට, ඒ වගේම සංචාරකයන් විදියට එංගලන්තයට එනවා ශ්‍රී ලාංකිකයන්. ඔවුන්ට එංගලන්තයේදී මොන හරි කරදරයක් වුණොත් ඔවුන්ට ඉන්න තැන නැත්තම් ඔවුන්ට වෙනත් මොකක් හරි දෙයක් වුණොත් මේ තානාපති කාර්යාලය මගින් ඔවුන්ට සේවාවක් මුකුත් සලසනවද ඔබතුමා? අනිවාර්යයෙන්ම. ඒ කියන්නේ දැන් ඕන ශ්‍රී ලාංකික පුරවැසියෙක් මෙහි ඇවිල්ලා මේ ළඟදිත් එහෙම සිද්ධයක් වුණා. අතරම හුඟක් වෙලාවට සල්ලි ගේන සල්ලි ඔක්කොම නැති වෙනවා. මොකද මෙහි ඇත්තටම හුඟක් අය දන්නේ ලංකාවට වැඩිය අමාරුයිනේ මේ අර වියදමට වැඩිය අර ඒ කියන්නේ නැති වෙන හොරකම් කරනවා අර ඒ වගේ ප්‍රශ්න තියෙනවා. ඉතින් ඒ සමහර වෙලාවට තියෙනවා ශ්‍රී ලාංකික පුරවැසියෙකුට විශේෂයෙන්ම තරුණ මේ ස්ටුඩන්ට් කෙනෙක් හෝ ඕන අමාදිලේ පුද්ගලෙක් මෙහි ඇවිල්ලා යම්කිසි අනතුරකට අභාග්‍යයකට යම්කිසිව දුරකට පත් වුණොත් ඒ වෙලාවෙම ඒ පුද්ගලයා සමග සම්බන්ධ වෙලා අවශ්‍ය උදව් ලබා දීම අපේ එක එක අපේ වගකීමේ කොටස. ඕනම ශ්‍රී ලාංකික පුරවැසියෙක් ගැන කතා බහ කළා. ඒක අනිවාර්යයෙන්ම මේක ගැන කවුරු හරි දුරකථන පණිවිඩයක් දුන්නොත් හුඟක් වෙලාවට ඒ අවස්ථාවවලදී මට දැකලා තිනවා මටම පණිවිඩ එනවා. මේ කියන්නේ මෙසේජ් එකක් කාගෙන් හරි එනවා. එතකොට මම වුණත් පෞද්ගලික මට කොච්චර වැඩ තිබුණත් මම පෞද්ගලිකව කවුන්සිල් අංශයට හරි අදාළ අංශයට මම කියනවා දැමම මේ පුද්ගලයාට කතා කරන්න කියලා.